गरुत्र महासंघरत्ने अवसराय इन्मुतुनी अद पियल देंत बला प्रोत्वान्ने आश्रे पिलिबांदवाय बहुम पिरिस अद देनदतत वडा इंकामत पैमिनिला इन्न बाव एनवा एआय आतर तरुण पिरिस बहुमाय අද මේ අනුශාසනේ වෙන් කරන්නේ වැඩිපුර තරුණ පිළ වෙනුවෙන් තරුණ වයසේ පිරිමි නොපිරිමි කාටත් මේ අනුශාසනාවෙන් ගන්ත යමක් තිබෙනවා නම් එය තමන්ගේ ලෙහි දරාගෙන හිතේ තැන්පත් කරගෙන කල්පවන හැටියට करुणा मैत्रियन मतक्रांति कमती मुथुनी हुदाय आश्रय करांतो न पाप मित्र इंगे आश्रय गति गुण वलिंग पहत एत्तंगे आश्रय सुदुसुने कल्याण मित्र सत्पुरुष सेवने हुदाय गुणदहामिं उसास उत्तम अदहत्यंगे आश्रय हेनसीमट हेतुआ मिथन आश्रय गणनी तनियमलोकिनकुट जीवत्त लिहसीने तनिकम अमारुदय तम तनिकमट हित पुरुदुकर गत्त वडा लुकु मिहिरक विनेत्तेत्ने यमनिसा इतनते एनकं हुदकला शांत सनसिलिदायक जीवितेत पत्वेनकं आश्रयेत हित मित्रेक कोने आश्रय कल्पनावें कटयुतु देयक एय नुवनिं परिहरणे कटयुतुई एक दावसकिं केनेक केनेकुट अनुनन्न बहे දෙදොහකින් බෑ මාසෙකින් අවුරුද්දකිනුත් ලේසි නෑ අවුරුදු 10ක් 20ක් 50ක් 60ක් ගියත් කෙනෙක් අඳුරන්ට අමාරුයි ජීවිතාන්තයේ තෙක් ආශ්‍රය කළත් අඳුනන්න බැරි ගැති මිනිසුන් තුල එමටයි ඒ නිසා බොහොම කල්පනාවෙන් ඇසුරු තියෙන්න ඕනේ පෙර සංසාරයේ ඉඳලා කවුරුත් අරගෙන එන ටිකක් තියෙනවා ඒවා මහපොළොව යට මැණික් වගේ මරකට පසිංගල් වෛදූර්ය ආදී වටිනා මැණික් ඇට මහපොළොවේ පතල් කැනලා දෝනා ගිහින් හොයාගන්නේ මේ මිනිස් సంతානේ සංසාරේ ඉඳලා ගినాපු වටින ගුණ එව්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර සේවනයෙන් මිනිස්සිත අතරින් මතු කරලා ගන්න ඕනේ. බෝධනා ආශ්‍රේ නිසා සසරින් ගෙනාපු ඥාන ධන ගුණ යොමු කර ගන්නවා. සමහරු සසරින් ගෙනාපු ඥාන ගුණ ධන පිරිහලා ගන්න. ඒ පාප මිත්‍ර සේවනයෙන් හොඳයිගේ ආශ්‍රයෙන් ගිනාපු ගුණ ටික වැඩෙනවා. තමන්ට වඩා ගුණ දහමින් අඩුපාඩු ඇති කෙනෙක්ගේ ආශ්‍රය කල්පනාවෙන් කටයුතු දෙයක් තියෙන ගුණ ටික පිරිහෙන්න ඉඩ නොදී. සමාහා සමානෝම ගුණ දහම් ඇතයි කියලා පිළිගැනීමක් ඇති ඇත්තෝ අතරින් කරන ආශ්‍රය තමනුත් ඇසුරට පත්වන ඇත්තනුත් තව තවත් අපි සෑහෙන මට්ටමකට යා යුතුයි නේද කියන හැඟීමෙන් ගෙන යා යුතු දෙයක් ගුණ නුවණ දියුණු කර ගැනීම වශයෙන් නිබන්ධවම සමන්ත වඩා ආශ්‍රයෙන් ගුණ යහපත් කමෙන් පැවැත්මේ හොඳ කමෙන් ආචාර සීලී සාදු සමාජ ප්‍රතිපත්ති වලින් හොඳනම් ඒ ඇත්තන්ගේ ආශ්‍රය සමන්තත් හොඳයි අනුන්ටත් හොඳයි मिलोटत्थुदाय
පරලෝවටත් හොඳයි. පින්වතුනි ලෞත්‍රා ශාන්තිනායක බුදු අමාමෑණියන් වහන්සේ මුළු ලෝකයේම වැඩ හිටියා වූ පරම උත්තම සත්පුරුෂයාණන් වහන්සේයි. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලා ආනන්ද හාමුදුරුවන් අහපු ප්‍රශ්නයකට ස්වාමීනි බුදුරජාණන් වහන්ස මේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම රැඳී තිබෙන්නේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයා නිසා නෙවෙද කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා එහෙම කියන්න දෙපා ආනන්දේ, එහෙම කියන්න දෙපා, භාගයක් නෙමෙයි මුළුමහත් සම්මා සම්බුද්ධ ශාසනයම රැඳී තිබෙන්නේ පරම සත්පුරුෂ කල්යාණ මිත්‍රයා නිසායි කියලා. ඊට වඩා හොඳ නිදර්ශනයක් බණ පොතෙන් ලැබෙන ඒ උදව්ව හැර වෙන ලෝකෙන් හොයන්න ලේසි නෑ. බුදුරජාණන් වහන්සේ යමක් ඉගැන්වුවා නම් ඒ පාරේ අපි ගමන් කරනවා නම් අපිට වරදින්න හේතුවක් නෑ. අපි හොඳනම් හොඳ ගුණධර්ම තියෙනවා නම් ඒ ගුණධර්ම වල විශ්වාසයේ ඇතුව ගමන් ගන්නකොට සත්පුරුෂය හොයන්න අමාරු නෑ. ලෝකයේ මිනිසුන්ගේ චරිත ගති විවිධයි. අපි ඒක තේරුම් ගන්නට ඕන ජන සමාජයට බහිනකොටම. සමහර වෙලාවල් වලට කෙනෙක් හිතන්නට පුළුවන් කෝ අපිට ගැලපෙන්නේ නැහැ නෙවෙයි ආශ්‍රේත. ඒ තැනැත්තා එක්ක පිරිමහන්න බෑ. ටික කාලයක් එකට ඇසුරු කළොත් විශාල කරදර විපත්ති ගොඩකට පැටලෙන්නත් පුළුවන්. ඒ නිසා දැක්කොත් නොදැක්කා වගේ අනේක, කතා කළොත් නැහුණා වගේ අනේක බේරිලා ඉන්න එක තමයි තිබෙන්නේ කියලා සමහරු කියනවා. සමහර උදවිය සමන්ත නොගැලපුණාම අමනාප වෙලා පැත්තකට වෙන්න බලනවා. වෛර හදාගෙන අයින් වෙන්න හොඳ නැහැ. හොඳ තැනැත්තා මොනියම් හේතුවකින් මුලාවෙන් හරි අමනාපයක් වුණත් විපත්තිය නැහැ. අසත්පුරුෂයා යහලුකමින් හිටියත් කොයි මොහොතද කියලා කියන්න දන්නේ නැහැ. ඒක නිසා කරන්න තියෙන එකම දේ මේකයි. ලෝකයේ නානාවිධ විසම ගතිපැවතුම් තියෙනවා. එව්වා පුජ්ජල දෝෂ නෙමෙයි මේ හිත්වල ඇති. අපි පරිසම් වෙන්න නම් කරන්න තියෙන්නේ මේකයි. වහිනකොට ආහස වැහෙන්න කුඩයක් හදාගන්න නෙමෙයි, තමන් නොතමේ ඉන්න කුඩයක් හදා ගැනීම. ලෝකයේ විවිධ අදහස් තියෙනවා. තමන් ලෝකෙට සත්පුරුෂයෙක් වුණොත් හොඳා. තමන් ලෝකෙටම සත්පුරුෂයෙක් වුණොත් මුළු ලෝකයටම තමා ඇතුල් වුණා වෙනවා. එකිනෙකාගෙන් බේරී නිදහස්ව යාමට ගන්නා මහන්සි අතරට මෛත්‍රී හිතක් තැන්පත් කරගෙන සත්පුරුෂ ගුණධර්ම වලින් තමන්ගේ ජීවිතය ලස්සන කරගෙන තමන් ලෝකයේද සත්පුරුෂයේ කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. මේ මිනිස් හිතක බලපාන අභ්‍යන්තර වේගය පුදුම විදිහට විහිදිලා යනවා. බුදු සුවඳ විහිදෙන බුදු හිතේ බලය 2500 වසර ගානක් ඉකුත් වෙලක් අද ජීවමාන නේද? ඒ බුදු හිතේ මෛත්‍රී බලවේගය දෙවියන් සහිත ලෝකයා අතර පැතුරුණානේ. ඒ බුදු හිතේ බලමහිමේ නිසා අද සදිව්‍ය ලෝකවල දෙවියන් සැනසිල්ලේ බුදු ගුණේ අම මිහිර ලබනවානේ. දිව්‍ය බ්‍රහ්මාදීන් ලබන සැනසීමත් බුදු හිතේ බුදු සුවඳනේ. මෛත්‍රී හිත සත්පුරුෂ ගුණසංතානයක මහිමය ලෝකයේ සරණමේ කලාලයක්සේ අදත් පැතිරිලා. එම නිසා අපි හොඳ හිතක් හදාගෙන ලෝකෙටම සත්පුරුෂයෝ වෙමු. පින්මතුනි හොඳ හිතක් හදාගන්න අමාරු නෑ. කරදර සහිත ලෝකයේ හොඳ හිත මතු කරගන්න ඕනෑ. හදවතින් නෙළුමක් පිබිදෙනවා වගේ කරුණාව මෛත්‍රිය මෙතන තියෙනවා. මෙතන ඉන්න ඇත්තන්ගේ ජීවිතවලටත් ජීවිතේ හරහා එන කරදර එමටයි. ඔය කරදර අතරින් යමක් හොයාගෙන නේද මේ යන්නේ? ඒ හොයාගෙන එන හොයාගෙන යන දේ
මනුෂ්‍යයාට ප්‍රයෝජනයි ඉන්නේ පින්මතුන්ලා ජීවිත තුල රෝපණය කරගන්න මේ වටිනා මෛත්‍රී කරුණාදී ගුණ තමන්ගේ ජීවිතයට බෙහෙතක් වෙනවා ඖෂධයක් වෙනවා එයින් තමන්ගේ මානසික රෝග නිවාරණය වෙනවා වගේම ලෝකෙටම සෙත් පතනකොට ලෝකයාට ඒ ටික වදිනවා එකතු වෙනවා ආකර්ෂණ බලවේගයක් වෙනවා වශියක් වෙනවා මිනිස් හිතක බලයේ මහ පුදුමයි මෙහාට එන ඇත්තෝ අතරත කාගේ ජීවිත තුලත් පුදුන් ලෝකයේ අපි සියලු දෙනාගේම ජීවිතවල පිරිසිදු කරගත යුතු නානාවිධ ධර්මතා තිබෙන නොඑක් විදිහේ ධර්මතා තිබෙන ඒ හැමදේම අතරින් සද්ධාව මතු වෙනකොට මිනිසිතේ බලපාන ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර ආදී පහත් ලාමක ධර්ම යට වෙනවා ඒ වෙනුවට මෛත්‍රිය කරුණාව අනුකම්පාව ආදී සංකල්ප මතු වෙනවා ඒක මේ පිරිහීගෙන යන ලෝකයට කොච්චර පිහිටක්ද ජන සමාජයට අහලට පහලට අසල්වාසී සියලු දෙනාට මොනතරම් සැනසීමක්ද ඒ නිසා පැමිණෙන සියලු දෙනා ලෝකෙට සත්පුරුෂයෝ වෙන්න කල්යාණ මිත්‍රයෝ වෙන්න බුදුගුණ මෙත්තපුල් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගුණ කියවෙන වචන මෙත් භාවුන් මුත්සිත මෛත්‍රියෙන් පිරිත් වචන නොවේවා කෙනෙක් සිදු පරවැඩමුත් පියෝමා ලෝකයාගේ හිත සුවය එළවන ලෝකයා සුවපත් කරන හිතවිලි හිතේ ගොනු කර ගැනීම අවශ්‍යයි බුදු ගුණ එකතු වන වචනම මාතුලින් කියවේවා මෛත්‍රියෙන් පිරිච්ච හිතවිලි මගේ හිත තුල පහළ වේවා අනුන් සුවපත් කිරීමට කරන යහපත් වැඩ කටයුතු මා අතරින් සිද්ධ වේවා මොද සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්නේ සඳුන් වෙනෙන් එන සුළඟක් වගේ සමන් වෙනෙන් එන සුළඟක් වගේ සඳරැස් දහරින් එන සොමි ගුණයක් වගේ සෞම්‍ය ගුණයක් වගේ නිතින් මුළු ලෝකෙතම අම්මා කෙනෙක් වගේ හිතන්ඩ මෛත්‍රීවන්ත හිතක් පහළ කරගත්තොත් ඒ මෛත්‍රී වේගයට ලෝකෙ කවුද අහු නොවෙන්නේ අනේ මොනතරම් වාසනාවන්ත හිතක්ද ඒ හිත ඇතුළේ මුළු ලෝකෙම ඇතුල් වෙලානේ ඒ හිතෙන් සුළු මොහොතක් හරි ජීවත් වෙනකොට මුළු ජීවිතේම ඒ පැත්තට නැඹුරු වෙලානේ හිත වශයෙන් මලක සුවඳ නැහැයට ගන්න සුළු වෙලාවක් නමුත් අපි මෛත්‍රී විහාරීව ලෝකයේද සත්පුරුෂ ධර්මයක් පතුරනවා නම් ඒ බලවේගයේත් ඒ ආධ්‍යාත්මික බලවේගයේත් මේ ලෝකේ කවුරු කවුරුත් නැකම් කියනවානේ හිතවන්තව වෙනවානේ එකමුතු වෙනවානේ සාන්ති පෙරහැරක් වෙනවානේ එතකොට අපි ඔක්කොම ලෝකයේද සත්පුරුෂයෝ වෙනවා බැරදී අඩුපාඩු ඇති ඇත්තෝ ජන සමාජයේ මතයි ඒක සංසාර ස්වභාවේ වරද පෘථග්ජන ගතිය වරද සමාව දිය යුතු දෙයක් වරද දෙලෝටම අනර්ථයේ පිණිස පවතින දෙයක් වරද හදාගත යුතු දෙයක් සංවරයෙහි පිහිටා එතන ඉඳලා කොච්චර වටිනවද බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ නානාවිද කරදර කරච්චල් ප්‍රශ්නවලට මැදි වෙච්ච ඇත්තෝ යසහනකාරී පැවතුම් හිතේ තැන්පත් කර ගැනීම නිසා ජන සමාජයට එපා වුණා එහෙම උදවිය බුදුරජාණන් වහන්සේ හමුවන්ට පැමිණියා ඒනකොටත් කල්පනාව හොඳින් තිබුණේ නැහැ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඒ වෙලාවට නමුත් ඇවිස්සිච්ච හිත්මුණ ගැහුණා අවුල් කරදර කම්කටොළු 11 ගිනි දැල් වලින් පිරිච්ඡාය ආවා ඒවා සංසාරයේ මොනතරම් ප්‍රමාණයකට අඩු කරගෙන ආවද කියන එක පෙනුනේ බුදු ඇහැට පමණයි නමුත් අර කරදර සහිත ලෝකයෙන්
පෙර සසර පින් බලයට යොමු කරෝපු ජීවිත බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණාම බුදුබණ අහලා ඒ වෙලාවේ තම තමන්ගේ චිත්ත සංතාන තුලින් සුභියුමක් නැගීගෙන එනවා වගේ හිරු රැසින් ආලෝකමත් වෙන සුගන්ධ පුෂ්පයක් මතුවලා එනවා වගේ අර ඔක්කොම කෙලෙස් බොරගති අයින් බැලලා ලෝතුරා ශාන්තිනායක බුදු අමාමෑණියන් වහන්සේගේ ධර්ම වේගයෙන් ධර්ම වශයෙන් ධර්ම ශක්තියෙන් ඒ ජීවිත සැනසුණානේ අහක බැලුවනම් ඒ යත්තන්ට කෝ සැනසීම ඉස්සරහට එනකොට කෙනෙකුට කියන්න පුළුවන් ද මේ ඇත්තා මේ සහනේ ලබන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දැක්කනේ අයින් කරන්න කෙනෙක් ලෝකේ නැ හදා ගන්න පුළුවන් පාරමී බලයේ ශක්තිය තමයි හැදෙන්න පුළුවන් ඇත්තන්ට ජීවිතයෙන් වැඩ ගන්න හිටුවෙන් වගේ උදව් කළා ඒ තරමට පාරමී ශක්තියක් දියුණු නැති ඇත්තන්ට අනේ මේ ඇත්තෝ කවදා හරි මේ ලෝකයේ සැනසීම ලබා ගනී කියන අදහස මුල් කරගෙන එතෙක් කල් කොහාට හරි වෙලා සැනසිල්ලේ ජීවත් වීමට සුගතියට යන පාර පෙන්නුවනේ සසරෙන් නිදහස් කරන්න පුළුවන් ඇත්තන්ට ඒ මඟ පෙන්නුවා එහෙමවත් පිනක් භාග්යයක් නොතිබිච්ච ඇත්තන්ට අනුකම්පාවෙන් කොච්චර පිහිට වුණාද එහෙම කරුණා ශාසනයක් නේද අපට ලැබුණේ මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න කාටත් ශාසනික ආරංචිය පණිවුඩයේ ලෝකෙට දෙන ධර්මයට ඇහුම්කන් දෙන කාටත් තමන්ගේ හිත්වල අඩුපාඩු අයින් කරගෙන අඩුපාඩු ඇති ඇත්තන්ගේ ජීවිත කෙරෙහි කරුණාවෙන් බලලා ඒ ඇත්තු හැඩගස්සන්ට ඕනේ හැඩගස්සන්ට පුළුවන් ඒ නිසා ආස්තේට නොගැලපුණයි කියලා අපතේ යවිය යුතු දෙයක් සේකොන් කරන්ට එපා හොඳ යහළුවෝ නොමගට ගිය ඇත්තු යහමගට ගන්න තේලි හැදිලා ගන්න පිරිසෙක් කාසු කරගෙන ගන්න දැන් බලන්න හිතවල වෙනසක් තියෙනව නේද වෙනදා මෙහෙමද වෙනදා කොච්චර කලබල තිබුණාද තැනකට ඇවිදින් සංසුන්ව පැත්තකට වෙල වාඩි වෙල බණ අහන්න තරමට පිරිසට පුරුද්දු තිබුණාද ගොවි ජනපද කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන එදා වේල හරි හම්බු කරගන්න මව්පියවරු බාල තරුණ මහලු කොයි කවුරුත් මුලදී මෙහාට ආවහම පිළිපැදපු හැටි මතක නේද අද ඇයි මේ සංසුන්කම ඇයි මේ තැන්පත් බව කොහොමද මේ සංවරය ඇති උනේ අද මේ බණ අහනකොට ධර්ම විවරණේක නේද යෙදෙන්නේ දැන් හිත ඇතුළ බලනවනේ කලින් මොනවද අපි කළේ කියලා සමහරුන්ට හිතෙනවනේ මීට කලින් සිද්ධ වෙච්ච බොහෝ දේවල් ගැන දැන් කොච්චර පශ්චාත්තාප වෙනවද අතීතය ගැන ශෝක කරන්න ඕනේ නැ අපිට හැදෙන්න තව ඉඩ තියෙනවානේ කී දෙනෙක් එහෙම කල්පනා කරනවද අපිට මේ ලෞතුරා ශාසනයෙන් පිහිට ලබන්න පුළුවන් නෙවෙද කියලා මේ ධර්මයේ ජීවමානයිනේ ඒක හිතට හදවතට ගුණධහමට සමීපයි කියලා කල්පනා කරන අය කොච්චර මෙතන ඇද්ද තමන්ගේ හිත දිහා තමන් බලන්න සැරසිලි කැමති තරුණේ කන්නාඩියකින් මූණ බලලා මූනේ ලප කැලල් නැහැ කියලා සන්තෝෂ වෙනවා වගේ බණ පුතේ උපමාවක් අනුව තමන්ගේ චරිතයේ අඩුපාඩු බලන්න රාගේ වැඩිද තරහා මනාප වෙන ගති තියෙනවද මෝඩකමෙන් සිද්ධ වුණ සිද්ධ වෙන වැරදි තියෙනවද වැඩිපුර බලපාන්නේ මොන විදිහේ පාප චේතනාද ඒ ටික මම හරි ගස්ස ගන්න අනුගමනය කරන්න ඕන ප්‍රතිපදා මාර්ගයේ කුමක්ද එක එක තරුණිය බලන්න අපේ ඇතුළ කාටවත් පේන්නේ නැත් තනි තනිව නේ තම තමන්ගේ ඇතුළත තමන්ට පේන්නේ හදවතේ තත්වය එක එකනා තමන්ගේ ජීවිත දිහා බලනවා නම් කොච්චර හොඳද පින්මුතුන්ලාගේ හිතට කිට්ටු වෙන්නේ මේ මහන්සි උනේ ධර්මයේ සමීප කර දෙන්න තමන්ගේ හිත ඇතුළේ උපදවා ගන්න පුළුවන් දෙයක් මේ මගෙන් සැනසීම තියෙනවා නම් වෙනදා කරච්චල් විදිහට හිත හිතා හිතපු ප්‍රශ්න අදේව එච්චර බරතෙන් නැත්තම් පින්මුතුනි හිතලා බලන්න ගිහි ගෙදර කනේ මොන තරම් කරදරද කම්කටොළු පොඩි බැඳගෙනනේ
ප්‍රශ්න පිට ප්‍රශ්නනේ එතන ඊර්ෂියාව අමනාපය තරහ වේගවත්කම් ඒ හැමදේම තියෙනවනේ තුනුරු අංගුණ මෙනෙහි කරනකොට ඒ තුනුරු අංගයේ ಗುಣ බලයේ තිබෙන ඒ සත්‍යමය බලවේගයේත් පලාතක වැඩි ප්‍රබුදු ಗುಣ කියනකොට එතෙන්ට එකතු වෙනවා බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේදී ඉදා කිඹුල්ලත් දේශයේ වැඩ සිටිය රාජකුමාර සම්පත් මැද ජීවත් වෙච්ච සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ගිහි සැපයින් කරලා රජ සැපයින් කරලා සයවසරක් දුෂ්කර ක්‍රියා කරලා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා දමදිව් තලේ ගම්නියම් ගම් සැරිසරමින් වඩිනවයි කියන ආරංචිය දැනගෙන එදා දමදිව් තලේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත අප්‍රමාණ ජන කොටසක් ගමකට පලාතකට කිඹුල්ලත් දේශේට මේ කැටි පලාත් තුළට දමදිව එකතු වෙනකොට බුදු වාසිරිය බලන්ත එදත් එහෙමනම් අද මේ විදිහේ 2500 වසර ගානක් ගෙවිලා බුද්ධ රූපයක් ළඟින් තියාගෙන පුනරුවන්ගේ ගුණ කියාගෙන යනකොට මේ තරම් පිරිසක් ඇවිදilla ඒ සැනසීම ලබනවා නම් ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී මොන විදිහේ සම්සිද්ධීමක් ලබා ගන්නටද්දෝ කියලා කල්පනා වෙනවා ඉතින් මේ ආරංචිය මතක් වෙනව නේද මේ න ගමනේදී සැනසීමටපත් වෙච්ච පෙරහැරට නේද අපි එකතු වෙවි යන්නේ අපේ හිත්වල තියෙන ආසහනකාරී දේවල් අයින් කර ගන්නකොට අපි බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාරට කිට්ටු වෙනවා හිත්වල වේදනා අඩු වෙනවා හිත සැනසෙනවා මොන දෙයකින් මේ සැනසීම ලැබුණදෝයි කියලා කියන්න බැරි තරමට හිතේ ප්‍රබෝධයක් එනවා ඒ සද්ධාවත් එක්කම නුවණ දියුණු වෙනවා සද්ධාවයි නුවණයි වැඩිගෙන යනකොට පාරමී කුසල් වල ශක්තිය මෝර මෝරා මතු වෙනවා අංකුරයක් හට ගන්නවා වගේ කවදා හරි මේ සහනේ නේද මේ ටික 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 දියුණු වෙලා මේ ගිහි සමාජයේ තියෙන කම්කටොළු සහගත තත්ත්වේ ජය ගන්න තරමට ආත්ම ශක්තියක් ලැබිලා බණ පොතට තව තවත් කිට්ටු වෙලා මා වගේ සංසාරේ දුක් විඳපු අනන්ත අප්‍රමාණ අසංඛේය ගණන් සත්වයින්ට බුදුදහම නිසා සැනසෙල්ලක් ලැබුණ නෙවෙද ඒ සැනසීමට ඒ සැනසීම ලබන්ට මමත් උත්සාහ ගන්නවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ ගමන් කරමින් මට දේ සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු 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 ඉතින් හොඳ යහළුව හොඳ මිත්‍රයෝ උන්නෝ වාගේ තමන්ගේ හිත සනසාගෙන ඒ සැනසීම යහළුවන්ට බෙදලා දෙන්න ගමක් ගමක් පාසා බෙදලා දෙන්න හිතේ ඉස්සෙල්ලා දියුණු කරගන්න ඕනේ හිතක් හිතක් පාසා ඉවසිලි වේවා ගයග්යක් පාසා සැනසිලි වේවා ගමක් ගමක් පාසා සමගිය වේවා රටක් රටක් පාසා සුවසෙත වේවා මේවා හිතෙන් මුළු ලෝකෙටම එකතු කරලා දෙන්න ඕනේ. අනේ මේක අමාරු නෑ. මේ මිනිස්සු ලෝකේ පය පොළවේ ගහලා ජීවත් වෙන්න අපට කොච්චර පිනක් තියෙන්න ඕනද සියලු දෙනාට. කාලා බීලා ඇඳලා පළඳලා කලක් ජීවත් වෙලා මැරිලා යන්නේක නෙමෙයි මනුස්සකම. ඊට වඩා ලොකු දෙයක් ජීවිතයෙන් කෙරෙන්න ඕනේ. අපි උපන් ලෝකයේ බොහෝ දෙනා කෙරෙහි අපටත් ලෝකයටත් තියෙන අසරණ කමින් මිදෙන්න එක එකනාට පිහිට වෙන්න ඕන ශක්තිය විවිධයි. ඒක සංසාරේ ගෙනාවු පින් බලේ උඩ. ඒ ශක්තිය පටු කරගන්න හොඳ නැහැ. ඒ ශක්තිය පුජ්ජලික කරගන්න හොඳ නැහැ. එතකොට වටිනාකම බාල වෙනවා, අගේ පුංචි වෙනවා. ඒ ශක්තිය දිගන්තයට විහිදුවන්න ඕනේ. ලෝකෙට ඇතුල් කරන්න ඕන. මුළු මහත් තුන් ලෝ තලයේට ආශිර්වාදේ බෙදලා දෙන්න ඕනේ. අන්න එතකොට තමයි පින්වතුනි තමන්ගේ ජීවිතයෙන් කිරිමහින සේවයක් සිද්ධ වෙන්නේ. එක තැන ඉඳගෙන කරන්න පුළුවන් මිනිස් හිතේ මහ පුදුම බලයක් නෙව.
බුදු ගුණය හිතේ දාවරුක තහවුරු කරගෙන ධාරණය කරගෙන මෛත්‍රී හිතත් ඒට ඈඳාගෙන එකතු කරගෙන ඇයි මෛත්‍රියෙන් මයි බුදු ගුණය කරුණාවෙන් දුක දැක්කා නුවණින් ලෝකෙට පිහිට වුණා මෛත්‍රී පින්ඩයක් බඳු බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරමින් සම්බුදු සරණින් සුවපත් වේවා ලෝකෙට මැතුල් වෙනවානේ සම්බුදු සරණින් සුවපත් වේවා කියනකොට අහු නොවෙන තැනක් නැහැ සම්බුදු ගුණය සීමා කරන්න බෑ අනන්ත ආකාශයේ වගේ මෛත්‍රී බලයත් අසීමිතයි මේ නිතර භාවිත කරනකොට හිතේ උපදිනවා එයින් ලෝකයා ප්‍රයෝජන ගන්න බව තමන්ට වැටහෙනවා තමන් පොදු වස්තුවක් බවට පත් වෙනවා බුදු අදහසින් ජීවත් වෙනකොට සන්තෝෂෙන් ප්‍රියමනාප මෛත්‍රී සාගත මුහුණෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා මෛත්‍රියෙන් පිරුණු වචන කතා කරන්න හිතෙනවා අපේ පින්මුතුන් එහෙම හිතන් මේ කියන්නේ මේකයි ඔය වාහනවල 60 සමහර විට ඊටත් වැඩි පිරිස් එනවනේ පින්කම් පොලට ඒ වාහනයක් ඇතුලේදී සියලු දෙනා එන්නේ මොනතරම් සහෝදරත්වයකින්ද එක අම්මා තාත්තගේ දරු පිරිස් වගේ ඔක්කොම එන්නේ එක අරමුණක් ඔස්සේ ගමක පළාතක වීදි හැම තැනම හැම ගමකම හැම පළාතක ගම්මානවල්වර අතුපාරව පින්කම් පොලට ඇදිලා වගේ ඒන ගමන කොච්චර වටිනවද හැමෝම හිත ප්‍රබෝද කරගන්න දෙනවා ඇවිදින් හිතට යමක් එකතු කරගෙන සන්තෝෂෙන් යනවා ගියා මේ ගැන හිතන් නුමගට යන්න එපා පහත් ලාමක අදහස් ඉස්සර තිබුණා නම් තනි තනිව කල්පනා කරලා එන ගමනේ වටිනකම ගැන සලකලා අයින් කරන්න ඕනේ එක එක තැන්වල හන්දියක් හන්දියක් ගානේ අපේ තරුණයෝ අත්වල බැඳගෙන පේලි හැදිලා ගොහින් කාලේ නාස්ති කරන්න එපා නොකල්හි වීති සංචාරය විපතට දුකට හේතුවක් ජන සමාජයේ පිළිකුලට අප්‍රසාදයටත් හේතුවක් වෙනවා මේ පළාතේ බාහු බලයෙන් කරන්න ඕන තරම් බඩ තියෙනවා පොළොව හොඳයි රත්තරම් පොළොවක් වගේ ඕන කරන්නේ උත්සාහයෙන් මහන්සියෙන් යමක් සොයා සපයා ගන්න අතර ජීවිතයේ තත්ත්වයේ තේරුම් අරගෙන හිත ගැන කල්පනා කරලා ගුණධර්මයක් පුරා ගන්න මහන්සි දැරීමයි හම්බ කරන දේවල් නාස්ති කරන්න එපා අපේ පින් ඇති තරුණයෝ අපේ සමහර තරුණයෝ කුඹුරු ගොවිතැනෙන් අස්වැන්නෙන් එක කන්නකට ගල් 7-8000 10-12000 ඊටත් වැඩි මුදලක් සොයා සපයා ගන්න පිරිස් ඉන්නවා පදනමක් නැ පදනමක් නැති නිසා නාස්තිකාර බියදම් වැඩි මේ ගැන හිතන්න හම්බ කරන දේවල් වලින් බොහෝ දෙනා කරන් බයිසිකලයක් අරගෙන ඒකේ නොයෙක් නොයෙක් දේවල් ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකක් ගන්න බටික් සරුන් සෙට් ගන්න පුළුවන් තරම් ඒ අතේ මිටේ තියෙන මිල මුදල ඉතුරු වෙනකන් විසිදුරු භාණ්ඩවලට මුදල් වැය කරනවා මාස කීපයක් යනකොට අත මිට මිල මුදල හිඟ වුණාම ගත්බඩු බාහිරාදී පවා සමහර විට සමාතරින් වෙනත් කෙනෙක් අතට පත් වෙන්න ඉඩ තියෙනවා එහෙම නෙමේ ඥානවන්ත තරුණයෝ යමක් හම්බ කරගෙන ඒවා ඉතුරු කරනවා අනාගතයට ඉතුරු කරනවා පිනක් දහමක් සඳහා ඉතුරු කරනවා ජීවත් වෙන්න ඒ වගේම තමන්ගේ ආගම ධර්මයේ වෙනුවෙන් යමක් ඉතුරු කරනවා වෙන් කරනවා පූජා කරනවා ඒක තමයි යන සැරට ගෙනියන්නේ අපිට පරලොවක් තියෙනවා කවදාවත් අපි ඒක අමතක කරන්න හොඳ නැහැ හම්බ කරගත්තු දේවල් වලින් පිනක් දහමක් කරනකොට පරලොවට යන තැනට වැඩ සිද්ධ කරගන්න පුළුවන් එහෙම නැතුව මත්තැනට මිල මුදල් වැය කරන්න එපා සුරාවට සූදුවට නොමගට ගියේ යම් යම් දේවල් වලට ජීවිතේ කැප කරන්න එපා වැය කරන්න එපා මේ සංසාරයේ බොහෝම දීර්ඝයි අධාණය මායිමක් නොපෙනෙන ගමන වරදවා මේ මග ගමන් ගොහිල්ල සසර දුක් විඳින්නේ මොකටද ඒ නිසා හම්බ කරන දේවල් වලින් අපාගාමී වෙන්න වැඩ කරන්න හොඳ නැහැ ප්‍රමාද වෙච්ච සත්වයාට අපාය තමන්ගේ ගෙදර වාගේ ඒ නිසා හම්බ කරන දේවල් නියම හැටියට පරිහරණය කරලා සසර බේර ගන්න මාර්ගයකටපත් වෙන්න බොහෝ දෙනා
ගෙදර මව්පියවරුන්ට නොදැනෙන්න වැඩිහිටියන් නොදැනෙන්න මත්පැනට පුරුදු වෙනවා ටික කාලයක් ගියාට පස්සේ අර ලැජ්ජා බය නැතිවීම නිසා ඕන කෙනෙක් බලාගෙන හිටියත් කමක් නැහැ කියලා මත්පැන දිගින් දිගටම ගෙනියනවා කරදර මගහැරෙන්න කියලා සමහරු මත්පැන් බොනවා ඒකෙන් කරදර මගහැරීමක් වෙන්නේ නැහැ ඒකෙන් වෙන්නේ මොකද නැති කරදර ඇති වෙනවා මත්පැනට පුරුදු නම් නඩු හබ මෙරු මතු වෙනවා වගේ පරණ කෝන්තර මතු වෙනවා ඒකෙන් වෙන්නේ දෑතට අවි ආයුධ ඇවිදින් මනුෂ්‍ය ජීවිතවල වටිනාකම ගැන පවා නොසලකා ජීවත් වෙන්න කටයුතු දෙනවා ඒක නිසා ඒ වේගේ ඒ අක්‍රමවත් වේගය ජීවිතේ පාලනය කරගන්න මත්පැනින් අයින් වෙන්න මේ ගම්මානවල ගොවි ජනපදවල නොඑක් නොඑක් තැන්වල මත්පැන රජ කරන බව පේනවා සමහර පළාත්වල මරණයක් වුණොත් අනිත්‍ය සංඥාවයි උපදව ගන්න ඕනේ මරණ සංඥාවයි උපදව ගන්න ඕනේ එහෙම අදහසක් නැහැ මෘත දේහයේ ගේ ඇතුලේ එලිමහනේ සූදු ක්‍රීඩාව කීප දෙනෙක් එකතු වෙලා පොර මත්පැන් නාඩිය ගෙනල්ලා කීප දෙනා එකතු වෙලා පුළුවන් තරම් මත්පැන් බොනවා තමන්ගේ මියගිය ඥාතියාට කරන ගෞරවයේදී ඒක මනුස්ස කමට ගැලපෙනවද බෞද්ධ කමේ ශිරිතද්දේක සිංහල කමට ගැලපෙන දෙයක් දේක ඒකෙන් ඇයි තමන්ගේ ජීවිතයත් පරම්පරා ගුණයත් අපවිත්‍ර කරගන්නේ මේ ලස්සන ගම් ඇයි අවලස්සන කරගන්නේ ඒ ගෙවල් වල හැදෙන වැඩෙන දරුවෝ ඉන්නව නේද කුංචි දරුවෝ ගන්න පාඩම මොකද්ද තමනුත් මරණයටපත් වුණාම තමන්ගේ ඉන්න හිතයි සිං කටයුතු කරන්නේ මෙහෙ මේ කියලා පාඩමක් දෙන්නද හදන්නේ ඇයි ඒව හිතලා අයින් කරන්න බැරිද සූදු ක්‍රීඩාවයි මත්පැනයි මරණ ගයක් සිද්ධ වුණාම පුරුදු කරගන්න එක ගමක ජන ජීවිතේට හොඳ දෙයක්ද අපේ තරුණයෝ මෙව්වයින් පරිසම් වෙන්න අපේ තරුණයෝ එවැනි දේ කර නැත්තන්ට මග කියලා දෙන්න හැම කරන්න එපා කියලා ඊට පස්සේ ඒවා පුරුදු කරගන්න එපා ඒව හලාහල විසස්සේ සලකන්න මේවා කියන්නේ කරුණාවෙන් බන දහම් මහලා තමන්ගේ ජීවිතවල හැඩගස්මක් ඇති වෙනවා නම් ඒ ආරංචිය අපිට දැනෙන්න ඕනේ නේ අනාගතේ. එහෙම නැත්නම් අපි පින්මතුන්ලා ගැන කොහොමද හිතලා සැනසෙන්නේ? මේ ගත්තු මහන්සිය ප්‍රතිඵල ගැන කොහොමද අපි හිතන්නේ? මේ මෑණිවරු ඉන්නවගේ වල්වල ඒ මෑණිවරු තමන්ගේ තරුණ පුතුන්ට සාමි පුරුෂවරුන්ට කරුණු කියන්නේ කෙනෙක් නැති වුණාට පස්සේ ඌවා මෙහි පටන් ගන්න එපා. ඒ බණට අනුව අපි ජීවිතය ගැන යම් කිසි හැඟීමක් ඇති කර ගම්මු මේවා නිස්කාරණ දේවල් එහෙම හිතලා එක්කෙනාට එක්කෙනා අවවාද කරමින් අනුශාසනා කරමින් මේ ජීවිත රැක ගන්නට ඕනේ ගමක මත්තැනට පුරුදු වෙච්ච තරුණේ සෑහෙන මත්තමක ප්‍රපාතයකට හැලෙනවා නැවත ඒකෙන් ගොඩ ගන්න ලේසි නෑ සාමාන්‍ය සිරිත නරක දේ පුරුදු වෙන්න ලේසි අත්තරින් අමාරු හොඳනේ පුරුදු වෙන්න අමාරුයි අමාරුවෙන් නමුත් පුරුදු වෙච්ච දේ සමහරුන්ට අත්තරින්ද බොහොම ලේසි පුදුන් ලෝකයේ හැටි එහෙමයි එම නිසා බොහොම කල්පනාවෙන් බොහොම නුවණින් නරක දෙයින් අයින් වෙන්න නරක දෙය කිට්ටු කරගන්න එපා ජීවිතේට ඒක හලාහල විසක් මෙලොවට පරලොවට අනර්ථේ පිණිස පවතින දෙයක් හොඳ අපිට හොඳයි නරක කොහේ තිබුණත් නරක අපට අයිති නෑ හොඳ කොතන තිබුණත් හොඳ අපේ හොඳේ නරකක් නෑ නරකේ හොඳක් නෑ හොඳ හොඳමයි නරක නරකමයි අපි ඒ නරක අයින් කරලා අපේ ජීවිත හොඳින් පුරවා ගමු මම බලාපොරොත්තු වෙනවා හිම්මතුල්ලා මේ පැමිණෙන ගමන බොහෝම වටිනවා එක එක්කෙනා තමන්ගේ ගෙදර හරි ගස්සා ගන්න ගෙදර පරිසරයේ හරි ගස්සා ගන්න මව්පියවරු දූ දරුවන් පවුලේ නැහිත මිතුරන් අසල්වාසීන් ගේදොර අතුපතු ගාගෙන ගේදොර පිරිසිදු කරගෙන බඩු බාහිර ආදී පිළිවෙලකට ලස්සනකට තියාගෙන ගෙදරට කෙනෙක් ආවත් කිරියාවක් උපදින හැටියට වත්තේ පිටිය පවා ලස්සන කරගෙන අතුපතු ගාලාමද කියාගෙන තුනුරුවන් වඳින්න තැනක් ගෙදර ඇති කරගෙන 15ක පොයකට විහාරස්ථානයකට යන අතර හැමදාම තුනුරුවන් වඳින්නේ ගෙදර තැනක් පිළියෙල කරගෙන මල් පැලේ වාගේ තැනක්
පරණ ගම්වල තිබුණ මල් පැලේ කියන්නේ වඳින්න පුදන්න හරි ගස්ස ගන්න තැන අන්න ඒ විදිහේ ආගමානුකූල ජීවිතයක් ගත කරනවා නම් අර කෙනෙක් නැති වුණාම අනවශ්‍ය දේවල් එන්නේ නැහැ ඒ වගේම මත් පැන දුරාචාරයේ වාගේ දේවල් ගම්වලින් අයින් වෙනවා චරිතයට නම් පාඩුවක් කරගන්න එපා කවදාවත් හිත වේගවත් උනායි කියලා ලාමක ධර්ම වලට සම්බන්ධ වෙන්නේ පා පරදාර සේවන පරපුරුෂ සේවන ආදී ලාමක අකුසල ක්‍රියාවන් සංසාරෙහි අනන්ත කාලයක් දුක් විඳීමට හේතු වෙනවා පුලුවන් තරම් හිත නන්නත්තර යවන්න නැතුව හිත රැකගන්ත හිත රැකගත්තොත් බොහෝ දේවල් රැකගත්තා වෙනවා සංසාරේ නොවිඳපු සැපක් නැහැ ඒ සසරෙහි විඳපු හැම සැපක්ම දුකට හේතුවක් වුණා දුකෙන් අමිස්ත වූ එකම සැපතයි ලෝකේ තියෙන්නේ නිවන් සැප විතරයි ඒ සැප ලබන්නට නම් අපි හිත රැකගෙන යා යුතුයි ඉන්නතුල්ලා මේවා ගැන හිතන්න හොඳට කල්පනා කරන්න වෙච්ච වැරදි වලට පසුතැවිලි වෙලා ශෝක කරන එක නෙමෙයි මම අද ඉඳලා හොඳ කෙනෙක් වෙනවා කියලා හිතන්න හොඳ අහලුව ආස්තේට ගන්න හැමතැනම හොඳ අහලුව නැ ශෛලේ ශෛලේන මාණික්යන් मौक्ति कन्न गजे गजे साधवो नहि सर्वत्र चंदनंग वने वने हेम गलक गलक पासाम मैनिक ने हेम अटेक अटेक पासाम गजमुतु ने हेम वने कम हदुन गस ने हुंदे तुत हेम थनम ने तमन तमंगे जीविते लोके आत हुंद करगेन लोके आत आशीर्वादयक वेन हेतियत तमंगे जीविते परिहरणे करगेन තනසිල් ආරක්ෂා කරගෙන ಗುಣධර්මත් රැකගෙන නොමගට යන්නේ නැතුව හොඳ යහලුව පිරිවරාගෙන කල් ගෙවන්න සුදුරෙද්දෙන් පිරිලා වගේ සිල් ඇඳුම් ඇඳගෙන සිල් රෙදි පොරවාගෙන අනේ එනකොට ලොකු සැනසීමක් නේ අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලලා තරුණ පුතෙක් දිහා බලලා අනේ මගේ පුතා සිල් ඇඳුම ඇඳගෙන मगे पुता सिल ऐंदुमे मट मुन सन सी मग्दीलागन सुन मुखो तुआ पोड खरी अतटारगन नत्र खरी अतटारगन सुन सरसिल इनकुट ए मैनी हितट महापुदुम सहन मंगल ऐंडुमे सरसिच पुता समहर वित पास्ते काले कदी නොයෙක් නොයෙක් බලපෑම් නිසා මවුට අහිමි වෙන්නට පුළුවන් ඇයි නොයෙක් නොයෙක් කාලයේ වෙනස් වීම නිසා ඒ මංගල ජීවිත ගත කිරීමෙන් පස්සේ වගකීම් ඇති නිසා දෙමව්පියන්ගේ වටිනකම් අමතක වෙනවා සිල් ඇඳුමින් සැරසුණු පුතාට කවදාවත් වැදූ මෑණියන්ගේ වටිනාකම පියාගේ වටිනාකම අමතක වෙන්නේ නැහැ ඒ නිසා මවුට සැනසීමක් පුතාගේ සෙනෙහස අහිමි වෙන්නේ නැ පුතාගේ ගෞරවය අහිමි වෙන්නේ නැ ඒ නිසා මංගල ඇඳුමක් අඳින පුතෙකුට වඩා සිල් ඇඳුමින් සැරසිච්ච පුතා ගැන මව් කෙනෙකුගේ හිතට සැනසීමක් උපදිනෝ මේ පලාතේ තරුණ පුතු ඉන්න අම්මලා හෙට අලුයම් වෙලාවේ මුළු ජීවිත කාලයේදීම නොලබපු සැනසිලි සුවයක් ලබා ගනීවා කියලා ප්‍රාර්ථනා කරා සාදු 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 පින්නතුනේ කරුණු යමක් දැන මැනගෙන ඊය ජීවිතේ කිසිදාක වෙනස් නොවන අන්දමට පදිංචි කරගෙන කල් ගවන්න මේක් තරාතිරමේ අය අඩුපාඩු හරි ගස්සා ගන්නට පුළුවන් හොඳ යහළුව එකතු වෙලා හොඳ වැඩ කරන්න අත්ථම්හි ජාතම්හි සුඛා සහාය හොඳ යහපත් වැඩවලට එකතු වෙන යහළුවෝ හිත පිනිසයි සැප පිනිසයි තනසීම පිනිසයි මට හිතෙනවා ඒ හැමදේම කරන්න පුළුවන් නෙව මෛත්‍රී ගුණෙන් පුනරුවන්ගේ ගුණෙන් ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් සකස් වෙන්න ඕන අද මේ රටේ හැටියට බලාපොරොත්තු වෙන්නේ මිනිස්යාගේ හිතට සැනසීම දෙන ජීවිතයයි ඒ ටික අපි හරි ගස්සා ගත්තාම හදන්න බැරි දේ මොනවද ඒ නිසා අපේ පින්මුතුන්ලා මේ පලාතේ මොනවා හරි මරගති තිබුණා නම් සැරගති තිබුණා නම් නොහැදුන ගති තිබුණා නම් ඇයි සමහරු කියනවානේ කොළනි ගම්මානවලට ඉස්සර එව්වේ
යම් ගම් පලාත් වලින් ටිකක් සැරට හිටපු අය කියලා නමුත් ඒ උදවිය දැන් ඇවිදිලා දූපුතුන්ලා ඉදකඩම දිනු පවුණු කරගෙන දැන් අවුරුදු 20ක් 30ක් වෙනකම් මේ පැත්තේ හිටියානේ තමන්ගේ ජීවිතේට මඟ පෙන්වන්නත මේ වැඩපිළිවෙලක් ලැබුණාට පස්සේ දැන් ඉතින් හොඳ වෙන්න ඕනනේ ඉදා තරුණව හැටියට ආපු අයද අම්මලා තාත්තලා වෙලා ඉදා ඒ දෙමව්පියන්ට අවුරුදු 20කට 25කට ඉස්සෙල්ලා ලැබිච්ච දූපුතුන්ලාද තරුණ වයසේ දූපුතුන්ලා වෙලා දැන් ඉතින් තරුණ පිරිස ධර්මයේ හිතේ පදිංචි කරගෙන දෙමව්පියන්ගේ ගුණේටත් ගරු කරන්ති දෙමව්පියෝ සීලේට ගුණේට නැඹුරු වෙලා දරුවන්ට ආදර්ශයක් දෙන්න අන්න එහෙම කටයුතු කරන්න ඕනේ මත්පැනින් පුදුවාන් තරම් අයින් වෙන්න ඕනේ මට ආරංචි ටිකක් ඔය සැරපතල උදවිය හිටියයි කියලා මේ පලාතේ අනේ එහෙම වායේ හිතේ තියෙන සුළුසුළු දුර්වලකම්නේ බැරදී ඉස්සර තිබුණා නම් ඒවා අපි අමතක කරමු මත්පැන් බොන අය මත්පැන් නොබියෙන්න ඒක මතක තියාගන්න එක දවසක් හරි අපි අත්හරලා බලමු ඉදිරියට ගෙන යන්න පුළුවන්ද කියලා අපි කියලා දෙන්නම් පින්මුතුන්ලාගේ ජීවිත සැනසෙන්න කරුණු සමූහයක් මෙන්න මේ අනුව ජීවිත හැඩගස්මා ගැනීමක් ඇති කරගත්තොත් බොහොම හොඳයි මේ පළාතේ ඉන්න ව්‍යාපාරික මට්ටමේ පින්මුතුන්ලාට ඒ වගේම වැඩිහිටි උදවියටත් වයසින් යමක් කියන්න කැමති ඔය පින්මුතුන්ලාට ධනෙ ලැබුණේ තමන්ගේ අමුතු හපංකමක් නිසායි කියලා හිතන් දෙපා අම්මලා තාත්තලා තමන්ව හැඩගැස්සුව ගම්පලාත් වලදී ගම් අත්හැරලා මෙහාට ආව මිනිස්සු හැටියට ජීවත් වුණා ව්‍යාපාරයක් දිනු කරගෙන යන්නට බුද්ධියක් නුවණක් තියෙන්න ඕනේ පෙරපිනකුත් තියෙන්න ඕනේ පෙරපින තිබුණා උත්සාහය තිබුණා දිනු වෙන්න පුළුවන් බකවානුවක දුෂ්කරතා හටගත්තු කාලෙක ආවා ටිකෙන් ටික පලාත දිනු වෙනකොට දුෂ්කරතා මගහැරුණා මිනිස්සු තැනකට ආවා දැන් ඔය ඇත්තන්ට ලොකු වගකීමක් තියෙනවා සල්ලි හම්බු කරගෙන ඒවා එක්ක පැත්තකට වෙලා යන්න දෙපා මිනිස්සු අතර සටහනක් තියන්න ඕනේ මේ මිනිස්සයා මේ ජන සමාජයේද පිහිටක් කළා හම්බු කරගත්ත පලාතෙන් පලාතට වැඩක් කළා සාසනයේද පිහිටක් වුණා තරුණ පෙළට ආදර්ශයක් දුන්නා මේ ඇත්තා තරුණයෙ එකතු කරගෙන පින්කම් කළා විහාරස්ථානවලට එකතු වෙලා ගුණධම් පුරන් දානු බල දුන්නා මේ ඇත්ත තමයි මේ තරුණයෝ ටික එකතු කරගෙන අහවල් අහවල් පන්සලට ගමන් ගත්තේ සීල ව්‍යාපාර පටන් ගත්තේ සිල් ගන්න අයට දම් පැන් දුන්නේ ගිලම්පස ටික දුන්නේ ඒ පින්කම් ලස්සනට කළේ ආමුදුරුවනේ අපි හොඳ පින්කමක් මේ පන්සලේ කරමු මේ පින්කම කරනවා නම් මම මට ඕන අතරම් සහයෝගය දෙන්නම් සිල් පිරිසර දාන ටික මම දෙන්නම් शब्द विकास මේ පලාතෙන් ගෙන ගිහිල්ලා අපි මේ පලාතෙන් ගියාට පස්සේ අපි වටේම එකතු වෙච්ච අය අපි අනකොට පන්සල් අමතක කරනවා නම් ඉදා ඉඳලා අද වෙනකම් මණ්ඩපේ පිරෙන්න වැඩි හාමුදුරුවන් වහන්සේලා අමතක කරනවා නම් මේ පන්සල් මෙච්චර අගේට තියෙද්දි හාමුදුරුවන් වහන්සේලා පවා වැඩමෝලා අපි දැන් මොනවා හරි සාසනේ වෙනුවෙන් වෙනදට වඩා කටයුතු කරන්න ඕනේ මේ පලාතට අපි යහපතක් කරන්න ඕනේ මේ තරුණයෝ ටික අපි හදා ගන්න ඕනේ අපට අමුතු ශක්තියක් නැති නිසා මිල මුදලෙන් ධන සම්පත්තියෙන් අපේ මේ යමක් කරන්න පුළුවන් දායකවරු අපට උදව් කරයි සාසනයට උදව් කරයි මිනිස්සු ටික හැඩගස්ස ගන්න අපට උදව් කරයි කියලා හාමුදුරුවන් මහන්සලත් කල්පනා කරමින් වැඩ ඉන්නවා දායකවරු තුනන්දු වෙලා වාද වේද හදන්න දෙපා යට වෙච්ච ඒවා අවුස්සන් දෙපා නානාවිද අවුල් කරච්චල් ප්‍රශ්න මතු කරන් දෙපා පිරිහෙනවා එහෙම අවුල් හදන්න ගියොත් පිරිහෙනවා නැති ප්‍රශ්න වලට කතා කරන්න ගියොත් බලාගෙන ඉඳිද්දි පිරිහෙනවා
වලක්වන්න ශාසනයත් එක්ක හොඳ නෑ අප්‍රවේසම් සහිතව කටයුතු කරන්න ශාසනේ කරුණා ශාසනයක් කරුණා මෛත්‍රී හිතක් පහල කරගෙන ඇදපළුදුන සොයාන පරේසං විලෝමානි නපරේසං කතා කතං අත්තනාව අවෙක්ඛේය කථානි යකතානිච ඒ බණ පදේට අනුව තමන් කළ යුතු නොකළ යුතු දේ පිළිබඳ විස්තර විභාග දැන මැනගෙන තමන්ගෙන් වෙන්න තියෙන සේවය ගැන හිතලා මේ පන්සලේ අර පන්සලේ කියලා වාද බේද නැතුව තම තමන්ට සම්බන්ධ පන්සල් විශේෂයෙන් ඒවා ගරු කරමින් ආරක්ෂා කරමින් කටයුතු කරනවා නම් හොඳයි තරුණ මහත්වරුන්ට මතක් කරන්නේ මේ පින්වන්ත තරුණ හාමුදුරුවන් වහන්සේලා අනේ මෙතනට වැඩියා වහන්සේලා මෙතන බුද්ධ පූජාව අවසන් කරලා මේ මාසයේ ඇතුළත මෙතනම රැඳුණා බණ ටිකක් අහලා යන්න බණ දහම් ඕන තරම් මේ හාමුදුරුවන් වහන්සේලා අහලා තියෙනවා මේ හාමුදුරුවන් වහන්සේලා මේ පැය ගාණක් මෙතන රැඳී වැඩ ඉන්නවා නේ මේ මහා පුදුම අස්තිරියක් අපි ගියේ හැම පලාතකම මේ විදිහේ තිබුණත් මේ පලාත විශේෂයි තරුණ හාමුදුරුවන් වහන්සේලා සමා වෙලා කරුණා මෛත්‍රියෙන් ඉතාම යතහත්ව මතක් කරන්නේ ඒ තමන්ගේ දායකකාරකාදී පිරිසගේ සද්ධාව දිනු කරගන්නට ඒ බුද්ධ වන්දනා ක්‍රමේ ලියා සියාගෙන හරි මතක තියාගෙන හරි දැන් පිරිසට පාඩම් වන්දනා කරලා බණ දහම් දේශනා කරලා මේ ඇත්තන්ගේ සද්ධාව දිනු කරන්න කටයුතු කරන්න තුන්වන්ගේ සරණින් සියලු සැනසෙල්ල උදා වේවා ධර්ම ශ්‍රවණානි සම්සබලයේ හේතු කොටගෙන සියලු දෙනාම උතුම් වූ නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරන්න ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ධර්ම ශ්‍රවණානි සම්සුබලේ හේතු කොටගෙන හැම දිනාතම උතුම් නිවන් සුවයම වේවා